දැක්කම ජනාධිපතිවරණයේ දී ඔබතුමාලට ලොකු ඡන්ද ප්‍රමාණයකට යන්න බැරි වුණා. ඔබතුමාල හිතනවද මහමැතිවරණයේදී විශාල ඡන්ද ප්‍රමාණයකට ගිහිල්ලා පාර්ලිමේන්තුව තුල මන්ත්‍රී දුර කිහිපයක් ලබා ගන්න පුළුවන් ඒදී? අපි ඇත්තටම විශ්වාස කරනවා දැන් ජනතාවට ඉතා පැහැදිලිව පේනවා මේ උගන්ඩා කතා, රට බංකොලොත් කර කතා, පාස්කු ප්‍රහාරය කතා බොරු කියලා රාජපක්ෂවරු කෙරෙහි වෛරයක් ඇති කරලා පොදු ජන පෙරමුණ කෙරෙහි වෛරයක් ඇති කරලා තමයි මේ 2.5කට මේ පක්ෂය මෙවැනි ඉතාමත් පල්ලෙහා මට්ටමකට ඡන්ද ප්‍රතිශතයක් වාර්තා වුණා. හැබැයි ජනතාවට දැන් බුද්ධිමත්ව බලනකොට පේනවා මේ මිනිස්සු ජනතාව රැවැට්ටුවා කියලා. ඒ වගේම දැන් ජනතාව මේතෙන්දි තේරුම් ගන්න ඕන එක පැහැදිලි කාරණයක් තියෙනවා. දැන් මම ඔබෙන් එක ප්‍රශ්නයක් අහන්නම්. මේ රටේ ජනතාවගෙන් මම මේ ප්‍රශ්නේ හැම වෙලාම අහන දෙයක්. යම් හේකින් දැන් ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති අනුව 2015 යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවත් අපි දන්නවා ෆෙඩරල් ඒ වගේ විතරක් නෙමෙයි අනාගමික රාජ්‍යයක් කියන මේ සංකල්පයන් සහිත ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනාවොත් කරුණාකරලා ඔබ හිතන්න පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධ වෙන්නේ කවුද? සජිත් ප්‍රේමදාස මහත්මයා විරුද්ධ වෙනවද? නෑ. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ශවයේ විරුද්ධ වෙනවද? නෑ. එතකොට ජාතික ජනබලවේගයේ විරුද්ධ වෙනවද? නෑ. එතකොට මේ රට බෙදන්න, එහෙම නැත්නම් රටේ බෞද්ධාගම තියෙන ප්‍රමුඛස්ථානය අහිමි කරන්න ව්‍යවස්ථා සංශෝධනයක් ආවොත් ඔබ හිතන්න පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණ නියෝජනය කරන කටවල් ටිකක් තිබ්බේ නැත්නම් මොකද්ද වෙන්නේ කියලා. මේ රටේ ඉරණම තීන්දුව වෙනවා ඔක්කොම ටික පක්ෂයි. ඉතින් ඒක නිසා අපි විශ්වාස කරනවා ජනතාව රැවැට්ටුව ජනතාව රවට්ටල ගත්ත ඡන්දයේ ප්‍රතිඵලය රිවර්ස් කරන්න ආපස්සට කරකවන්න මේ මහමැතිවරණයේදී ජනතාව පියවර ගනී කියලා. නමුත් දැන් මේ අරගලයේදීත් කිව්වේ මේ පරණ මූණු ටික පාර්ලිමේන්තිය තුලින් අයින් කරන්න ඕන කියලා. ඒකට විසඳුම ගෙනල්ලා තියෙනවා ජාතික ජන බලවේගයේ විසින් විශ්වවිද්‍යාල ආචාර්යවරු, එතකොට මහාචාර්යවරු, නීතිඥයන් මේ වගේ විශාල පිරිසක් ගෙනල්ලා කියලා මෙයා කියනවා. ඉතින් ඒක පොදු ජන පෙරමුණේ ගෙනල්ලා තියෙනවා. පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලයිස්තුව ගත්තම පරණ දේශපාලඥයන් දෙන්න ඉන්නේ සරත් වීරසේකර මහත්මයා කා කොඩිකාර මහත්මයා. අනිත් සියල්ල නීතිඥවරු, ගුරුවරු, ආචාර්යවරු වැනි වෘත්ති කියන්නේ. ඒක නිසා මෙවර පොදු ජන පෙරමුණේ ලයිස්තුව ජාතික ජන බලවේගයේ දෙවනි නෑ. ඔක්කොම අලුත් මූණු. ඔක්කොම අලුත් මූණු. ජාතික ජන බලවේගයේ පරණ මූණු කීපයක් ඉන්නවනේ. ඒ වගේම 60 පැනපු මිනිස්සුත් ඉන්නවනේ. ඒක නිසා හැබැයි මතක තියාගන්න අපේ පක්ෂයේ ලයිස්තු ටික ගත්තම බහුතරයක් තරුණයන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. මොකද පොදු ජන පෙරමුණ අපි දන්නවා පහුගිය මැතිවරණයේදී සුද්ධ වුණා. දූෂණ වංචා චෝදනා තියෙන හැමෝම අයින් වෙලා දැන් සුද්ධ වෙච්ච පක්ෂයක් තියෙන සැලුන් දොර නැවතත් ඇරියේ නැහැ උන්ට එන්න. නාමල් රාජපක්ෂ අපේ වර්තමාන තරුණ නායකතුමා ඒ සැලුන් දොර ඇරලා උන්ට එන්න කිව්වේ නැහැ. ඒක නිසා ඔක්කොම තරුණය මේ මෙතන ඉන්න මේ තියෙන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක මහත්මේ ඔහුත් තරුණයෙක්, ඔබට පේනවා ඔහුත් නීතිඥවරේ. මේ වගේ නීතිඥවරුම මං හිතන්නේ පහක් විතර හයක් හෝ ඉන්නවා අපේ කොළඹ දිස්ත්‍රික් ලේකණය තුළ. ඉතින් ඒක නිසා මං හිතන්නේ ජාතික ජන බලවේග විතරක් නෙමේ 225ට අලුත් මූණු අපි ගාවත් ඉන්නවා. ඒ වුණාට දැන් ඔබතුමාලා පාලනය කරන්නේ මේ ඒ පර්ණ සෙට් එකනේ. නෑ එහෙම කියන්න බෑනේ. මොකද හේතුව ඒක වැරදි. දැන් එහෙමනම් ජාතික ජන බලවේගයේ පාලනය කරන්නේ JVP පරණ සෙට් එක නෙමෙයිද? JVP පරණ සෙට් එක තමයි පාලනය කරන්නේ. අද වෙනකොට ඔවුන්ගේ ලයිස්තු වල ප්‍රමුඛත්වය ලැබිලා තියෙන මාලිමාවේ කට්ටිය නෙමෙයිනේ. ඔවුන්ගේ ඔබ ලයිස්තු අරගෙන බලන්න පරණ ගමේ JVP කාරයෝ තමයි ලයිස්තු වලට ඇවිල්ලා තියෙන්නේ. මාලිමාවේ කට්ටිය කොන් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඉතින් ඒක නිසා පරණද අලුත්ද කියන එක නෙමෙයි මගේ උගත් මාධ්‍යවේදී මහත්මයා තියෙන ප්‍රශ්නේ. දාන මිනිහා මේ රටට ආදරේ, එහෙම නැත්නම් හොරකම් වංචා දූෂණ චෝදනා නැති මිනිස්සුද කියන දේනේ වළංගුදේ. මොකද එහෙම බැලුවොත් ජාතික ජන බලවේගයේ නාපේක්ෂකයන් ස්වාධීනව වැඩ කරන්න බෑනේ. ඒත් JVP පරණ සෙට් එක අර 6 දෙනා තමයි මේ කට්ටිය පාලනය කරන්නේ. ඉතින් ඒ වගේම අපේ පක්ෂයේත් ඇත්තම කියනවා නම් පරණ සෙට් එක කියන්න බෑ. දැන් අලුත්ම නායකත්වයක් අපිට තියෙන්නේ. නාමල් රාජපක්ෂ මැතිතුමා කියන්නේ ඇත්තම කියනවා නම් මේ පහුගිය ජනාධිපතිවරණයේදී අභියෝගයක් බාරගෙන එළියට ආපු නායකයෙක්. ඉතින් එතුමා තමයි දැන් සම්පූර්ණයෙන් මේ වගකීම දරන්නේ. පරණ දේශපාලන මූණු අපේ පක්ෂේ නෑ. පරණ කට්ටිය දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපි දන්නවා නාමල් රාජපක්ෂ මැතිතුමාට මේ වගකීම් බාර දීලා තියෙනවා. ඉතින් ඒක නිසා ඔය පරණ සෙට් එක ගැන හිතුවොත් සජබේ පාලනය කරන්නෙත් පරණ සෙට් එක, ජාතික ජන බලවේගයේ පාලනය කරන්නෙත් පරණ සෙට් එක, UMP පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පරණ සෙට් එක. හැබැයි මතක තියාගන්න මේ පරණ සෙට් එක හිටියට අපේ අලුත් සෙට් එකක් ඇවිල්ලා තියෙනවා අලුත් නායකයෙකුත් එක්ක. ඉතින් ඒක නිසා අපේ සෙට් එක හැමදාම රටට ආදරය කරපු අතීතේ. දැන් ඔබ මා ගැන ගත්තොත් මම මා ගැන කියනවා නෙවෙයි, පාස්කු ප්‍රහාරයේ වෙලාවේදී මම ඉතා විශේෂ කාරණයක් ඔබේ ওই ප්‍රශ්නය අහපු නිසා කියන්නම්. පාස්කු ප්‍රහාරය සිද්ධ වුණාම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එවකට මේ සංවිධාන තහනම් කරනවා කියලා මුළු රටටම බොරුවක් කිව්වා. ඒ වෙලාවේදී මම තමයි ඒක රටට අනාවරණය කළා.
ඒ සංවිධාන තහනම් කරන්න ගැසට් පත්‍රයක් නිකුත් කරන තැනට මේ ඒ පරිපාලනේ පත් කරේ. එතකොට අපි මේ එළියට බහලා ඡන්ද ඉල්ලන්න හදපු වීරයෝ නෙමෙයි. අපි හැමදාම මේ රටේ ප්‍රමුඛ ප්‍රශ්නවලදී පෙනී සිටියා, පෙනී සිටිනවා. ඒක නිසා මේ ඡන්දය මේ වෙලාවේදී ඇත්තටම මම ඡන්දයට මම ඉදිරිපත් උනේ මේ වෙලාවේ ජාතිකත්ව බලවේගයේ යම්කිසි පසුබෑමකට ලක් වෙලා තියෙනවා. මේ පසුබෑම වළක්වන්න මිසක් මට කවදාකවත් ඡන්ද ඉල්ලන ආසාවක් තිබ්බ කෙනෙක් නෙමෙයි. වසර 21ක් මම දේශපාලනය කරා. හැබැයි මේ වෙලාවේදී මම ඔබට කිව්වා වගේ පාර්ලිමේන්තුවේ ජාතිකත්වයේ නියෝජනය කරන බලවේගයක් නොතිබ්බොත් කවුද මේ රට ෆෙඩරල් කරනවට විරුද්ධ වෙන්නේ? කවුද මේ රට අනාගමික රාජ්‍යයක් කරනවට විරුද්ධ වෙන්නේ? අන්න ඒක නිසා තමයි අපි මේ තරුණයෝ, මේ රටට ආදරය කරන තරුණයන් පිරිසක් මෙවර මේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණේ.